සිල් සමාදන් වූවන් විසින් නොකළ යුතු කතා. සිල් සමාදන් වූ සත්පුරුෂයන් විසින් ඒ දිනය තමා අතින් කිසිම පාපයක් සිදු නොවන ලෙස ගත කිරීමට උත්සාහ කළ යුතුය. සිහියෙන් යුක්ත විය යුතුය. ඇතැම්හු සිල් සමාදන් වී රාජ කතාදී තිරස්චීන කතාවල යෙදී සීලය කිලිටි කර ගනිති. සිල්ගත් දිනයේදී දේශපාලන කතා, මැති ඇමතිවරුන් පිළිබඳ කතා, ආවාහ විවාහ පිළිබඳ කතා, නැන්දලා ලේලිය පිළිබඳ කතා, රැකී රක්ෂා පිළිබඳ කතා, ඉඩකඩම්වල අයිතිවාසිකම් පිළිබඳ කතා, බූදල් බෙදීම් පිළිබඳ කතා, වතු කුඹුරු පිළිබඳ කතා, රටේ සරු බව නිසරු බව පිළිබඳ කතා, දූ දරුවන් දියුණු කර ගැනීම පිළිබඳ කතා, වීරයන් පිළිබඳ කතා, නළුවන් පිළිබඳ කතා, නැටුම් ගැයුම් වැයුම් පිළිබඳ කතා, ආහාර පාන පිළිබඳ කතා, ඇඳුම් පැළඳුම් පිළිබඳ කතා, ගෙවල් පිළිබඳ කතා, යාන වාහන පිළිබඳ කතා, අනුන්ගේ අඩුපාඩුකම් පිළිබඳ කතා, අනුන්ගේ වැරදි පිළිබඳ කතා යනාදී කෙලෙස් වැඩීමට හේතු වන කතා වලින් වැළකී විසිය යුතුය. ධර්ම සාකච්ඡාව. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං යනුවෙන් සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡා පැවැත්වීම උතුම් මංගලයක් යැයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය. උපාසකෝ උපාසිකාවන් එක් රැස් වන පොහෝ දිනය ධර්ම සාකච්ඡාවට සුදුසු දිනයකි. එබැවින් ඒ දිනෙහි සුදුසු කල් බලා ධර්ම සාකච්ඡාව පවත්වන්න. එසේ කිරීමෙන් ධර්ම දේශනාමය කුසලය සිදු කරගත හැකිය. ධර්ම සාකච්ඡාව කළ යුත්තේ මෙසේය. ධර්මය පිළිබඳ වූ යම්කිසි කරුණක් උපාසක පිරිසෙන් අහන්න. එයට ලැබෙන පිළිතුර හරි පිළිතුරක් නම් එය එසේම පිළිගන්න. ලැබෙන පිළිතුර වැරදි නම් එය වැරදිය කියා පිළිතුරු දුන් තැනැත්තාගේ සිත රිදෙන පරිදි කතා නොකරන්න. එය එසේමද කියා සෙස්සන්ගෙන් අහන්න. කා හටත් ප්‍රශ්නයට නිසි පිළිතුරු දිය හැකි නොවී නම් ඒ කාරණය තමා සෙස්සන්ට කියා දෙන්න. කියාදී ඔවුන්ගේ සිත්හි ඒ කරුණ හොඳට පිහිටවන්නට නැවත නැවත ප්‍රශ්න කරන්න. ඔවුන්ගේ දැනුමේ වරදක් හෝ අඩුවක් ඇතිනම් එය නැවත නැවතත් කියා දෙන්න. තමා නොදත් කරුණු දැන ගැනීම සඳහාද ප්‍රශ්න කරන්න. සැක දුරු කර ගැනීම සඳහා සැක ඇති කරුණු ගැන ප්‍රශ්න කරන්න. පොහෝ දින කාලසටහන් සියල්ලෙහිම ධර්ම සාකච්ඡාවට කාලයක් වෙන් කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් උපාසක උපාසිකාවෝ ධර්ම සාකච්ඡා නොකරති. එයට හේතුව බොහෝ දිනාට සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කරුණු නැතිකමය. සාකච්ඡාවට සුදුසු කරුණු මෙහි දක්වනු ලැබේ. ඒ කරුණු ගැන සාකච්ඡා කෙරෙත්වා මෙහි වරහන් තුල ඇත්තේ ඒ කරුණු බලාගත හැකි තැන්ය. සාකච්ඡාවට ගත යුතු කරුණු 1. සරණ සීලය යනු කුමක්ද? තෙරුවන ලෝකයට පිහිටවන්නේ කෙසේද? තෙරුවන පිහිට ලබන්නේ කෙසේද? සීලේ පිහිටන්නේ කෙසේද? එය කිලිටි වන්නේ කෙසේද? බිඳෙන්නේ කෙසේද? 2. පෝය යනු කුමක්ද? මසකට පෝය දවස් කෙතෙක්ද? ඒවා ගණන් ගන්නේ කෙසේද? පෝය දැනගැනීමේ ලකුණු මොනවාද? පෝය නොවන දිනයක සිල් ගැනීම ගැන කිය යුත්තේ කුමක්ද?
3. සර්වඥන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා ගැන සාකච්ඡා කරනු. අසම්බින්න ධාතුන් වහන්සේලා කවරහුද? කුඩා ධාතුන් වහන්සේලා කොපමණද? ඒවායේ ප්‍රමාණ කොපමණද? ඒවායේ වර්ණ කෙසේද? යන කරුණු ගැන සාකච්ඡා කරනු. පුණ්‍යෝපදේශය 97 75 පිටු. 4. ලක්තිව ඇති සර්වඥ ධාතුන් වහන්සේ ගැන හා පාරිභෝගික වස්තුන් ගැන සාකච්ඡා කරන්න. බෞද්ධයාගේ අත්පොත 47 40 පිටු. 5. චෛත්‍ය වර්ග කොතෙක්ද? කවරහුද? පුණ්‍යෝපදේශය 66 57. 6. ශ්‍රී පාද බුදුරදුන්ගේ පියසටහන් පිහිටුවා ඇති තැන්. පුණ්‍යෝපදේශය 101 82 පිටු. 7. වැඳීමේ අනුසස් කවරේද? පුණ්‍යෝපදේශය 106 85 පිටු. 8. පූජාව හා දානය ගැන සාකච්ඡා කරනු. පුණ්‍යෝපදේශය 127 101 පිටු. 9. දේව පූජා බලිතොවිල් කිරීමෙන් කරවීමෙන් බෞද්ධයන්ගේ සරණ සීලයට කුමක් වේද? බෞද්ධයාගේ අත්පොත 35 31 පිටු. 10. බුද්ධ පූජාවට කුමක් කළ යුතුද? එය යමෙකු තමාගේ ප්‍රයෝජනයට ගතහොත් කුමක් වේද? පුණ්‍යෝපදේශ 133 105 පිටු. 11. සංඝසතු ඉඩම් වල පළතුරු කඩා ගන්නා ගිහියන්ට කුමක් වේද? 12. තුන්තරා බෝධිය කවරේද? එක් එක් බෝධියට පැමිණීමට පෙරුම්දම් පිරිය යුතු කාලය කොතෙක්ද? පාරමිතා ප්‍රකරණය 45 39 පිටු. 13. පාරමිතා නම් කවරේද? අපකරණා සෑම පිනක්ම පාරමිතාවට අයත් වේද? පාරමිතා ප්‍රකරණය 27 25 පිටු. 14. දස පාරමිතා ගැන සාකච්ඡා කරන්න. 15. පින කළ විට ප්‍රාර්ථනාවක් කළ යුතුද? පුණ්‍යෝපදේශය 185 143 පිටු. 16. උපාසක ප්‍රභේද ගැන සාකච්ඡා කරන්න. බෞද්ධයාගේ අත්පොත 49 42 පිටු. 17. උපාසක ගුණ දශය. බෞද්ධයාගේ අත්පොත 52 44 පිටු. 18. භික්ෂූන් වහන්සේලා විසින් නොයා යුතු ගෙය. බෞද්ධයාගේ අත්පොත 46 පිටුව. 19. පත්තනික්කුජ්ජන කර්මය. බෞද්ධයාගේ අත්පොත 56 47 පිටු. 20. මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද? 21. චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කරන්න. 22. පංචස්කන්ධය. චතුරාර්ය සත්‍ය පොත. 23. ද්වාදසායතනය. අභිධර්ම මාර්ගය 305 240 පිටු. 24. නීවරණ පස. අභිධර්ම මාර්ගය 277 218. 25. සප්තාර්ය ධනය. බෞද්ධයාගේ අත්පොත 261 205 පිටු. 26. පින් කිරීමට අනවකාශ කල් 8. බෞද්ධයාගේ අත්පොත 270 211 පිටු. 27. අෂ්ටලෝක ධර්මය. බෞද්ධයාගේ අත්පොත 271
212 පිටු 28 එමදීමේ අනුසස් පුණ්‍යෝපදේශය 171 133 පිටු 29 කැඳ පිදීමේ අනුසස් පුණ්‍යෝපදේශය 163 127 පිටු 30 මෙලව විපාක දෙන දාණය බෞද්ධයාගේ අත්පොත 148 177 පිටු 31 ප්‍රාණඝාතාදීන් වැළකීමේ බලාපොරොත්තු නැතිව පන්සිල් දෙන තැන්වලදී නිකම්ම සිකපද කීම සිල් සමාදම් වීමක්ද සිල්වත් ගුණවත් තෙර නමක් ඉදිරියේ බොරුවට සිකපද කීමෙන් වන්නේ පිනක්ද පවක්ද 33 සර්වඥ ධාතුන් හැඳිනගන්නේ කෙසේද 33 සර්වඥ ධාතුය කියා තිබෙන ධාතු නොවන දේවලට වැඳුම් පිදුම් කිරීමෙන් පිනක් වේද මේ කරුණු ගැනද සාකච්ඡා කරන්න සූවිසි මහා ගුණය පොතෙන් චතුර්විශාරද ඥානය දස බල ඥානය බුදුරජාණන් වහන්සේගේ කාය බලය බුද්ධ ඥාන තුදුස ත්‍රිවිද්‍යාව අෂ්ට විද්‍යාව පසලොස් චරණ ධර්ම සිව්පිලි සිඹියා හෙවත් පටිසම්භිදා ඥාන ප්‍රාණඝාතේ අංග ප්‍රාණඝාතේ ප්‍රයෝග සය අදත්තා දානේ අංග දුකින් මිදවීමට සතුන් මැරීම සියදිවි නසා ගැනීම පස්විසි අවහාරය විකාල භෝජනය හා ගිලන්පස නච්ච ගීත සිකපදය උච්චාසයන මහාසයන ධර්ම විනිශ්චය නැමැති ග්‍රන්ථයේහි ප්‍රශ්න සිය යකා ඒ වාද පිළිතුරුද ඇත ඒ වාද සාකච්ඡාවට සුදුසුය සිල් සමාදන් වන්නට එන පින්වතුන් විසින් සාකච්ඡාවට කරුණ දෙකක්ද සූදානම් කරගෙන ඒමට උත්සාහ කළ යුතුය. දහවල් 10:30 සිට 11 දක්වා ආහාර පූජා පැවැත්වීම. උදේ සිල් සමාදන් වීමෙන් පසු සීලය මෙනෙහි කිරීම, භාවනා කිරීම, දහම් ඇසීම, බණ පොත් කියවීම, ධර්ම සාකච්ඡාව යන මේවායින් කල් ගෙවා 10:30ට බුද්ධ පූජාව පිළියෙල කළ යුතුය. බුද්ධ පූජාව ඉතා පිරිසිදු ලෙස පිළියෙල කළ යුතුය. කතා කරමින් පූජාව පිළියෙල කළහොත් අපවිත්‍ර විය හැකිය. එබැවින් කිසි කතාවක් නොකරමින් පූජාව පිළියෙල කළ යුතුය. කතා කිරීමට උවමනා වූහොත් ආහාර භාජන වලින් ඈත් වී කතා කළ යුතුය. බුද්ධ පූජාව විහාරයට ගෙන යාමේදී එසේම පිළිපැදිය යුතුය. බුද්ධ පූජාව සමහර විට උපාසක පිරිස් අතින් අතට ගෙන යති. එසේ කිරීමේදී ආහාර භාජන හොඳින් වසා නැතිනම් සාදුකාර දීම ගාථා කීම් නොකළ යුතුය. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ බුද්ධ පූජා පිළියෙල කිරීමේදීද ගෙන යෑමේදීද පූජා කිරීමට සැරසෙන අවස්ථාවේදීද පූජා කිරීමෙන් පසුද මේ ගාථාව සිහි කරනු එහි තේරුම බුදුවරයෝ මෙසේය කියා සිතාගත නොහැක්කෝය. බුදුවරයන්ගේ ස්වභාවය මෙසේයයි සිතාගත නොහැක්කේය. අචින්තය වූ බුදුවරයන් වහන්සේලා කෙරෙහි ප්‍රසන්න වූ පින්වතුන්ට අචින්තිය විපාක ලැබෙන්නේය. මෙහිදී ද මල් පහන් පූජා කිරීමෙහිදීද විහාර චෛත්‍ය බෝධීන් වත් පිළිවෙත් කිරීමෙහිදීද මේ ගාථාව සිහි කරන්න. ක
ගාථා කියමින් හෝ ඒවා කරන්න. මේ මහානුභාව සම්පන්න ගාථාවකි. සකලාර්ථ සිද්ධියටම උපයෝගී කරගත හැකි ගාථාවකි. බුරුමේ විශාල වැඩකරන උසස් තනතුරු දරන ඇතැම් හෝ තම තමන්ගේ අභිමතාර්ථ සිද්ධිය සඳහා නොයෙක් ක්‍රමවලින් මේ ගාථාව භාවිතා කරති. ආහාර බුද්ධ පූජා කිරීමේදී බත් ව්‍යංජන කැවිලි පළතුරු කිරි තැඹිලි යන ද්‍රව්‍ය රාශියක්ම ගණිතී. ඒ දේවල් වෙන වෙනම ගාථා කියා පූජා කරන්නට යතහොත් බොහෝ කාලයක් ගතවන දීර්ඝ වැඩක් වේ. එබැවින් ආහාරවලට අයිතිවන සියල්ල ආහාර වශයෙන් එක් ගාථාවකින් එකවර පූජා කිරීම පහසුය, සුදුසුය. පන්හා දහත් ආහාරවලට අයිති නැත. පළමු කොට පන් පූජාව කරන්න. ඉන්පසු ආහාර පූජාව කරන්න. ඉන්පසු දහත් පූජාව කරන්න. පූජාව කිරීමේදී පූජා කරන්නට සූදානම් කර ඇති සියල්ල පූජාසනයේ තබා පසඟ පිහිටුවා වැඳ ඉක්බිති දනින් හිඳ දොහොත් එක්කොට වැඳ මේ වාක්‍ය කියන්න. ආහාර පූජාවේදී කියන වන්දනා වාක්‍ය ගිලන්පස පූජාවෙහිදීද මෙය කියනු. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරු සමතිස් පාරමිතා කුසල බලයෙන් අධිගමනය කරන අරහත් මාර්ග ඥානයෙන් සව් කෙලෙසුන් නසා සියලු පව් සෝදාහැර පවිත්‍ර වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආකාසය සේ අනන්ත ගුණ ඇතිසේක. මහමෙරසේ උස් වූ ගුණ ඇතිසේක. මහා සාගරයේසේ ගැඹුරු වූ ගුණ ඇතිසේක. මහා පොළවසේ මහත් වූ ගුණ ඇතිසේක. පූජා සත්කාර කරන්නා වූ සදහැවතුන්ගේ ප්‍රාර්ථනා මුදුන්පත් කිරීමට සමත් මහා ගුණ ස්කන්ධයක් ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කාය ආදී ද්වාත්‍රයෙන් වඳිමි. මේ වාක්‍ය කියා පසඟ පිහිටුවා තුන්වරක් වඳිනු. ඉක්බිති පන් පූජාවට මේ ගාථාව කියන්න. ධම්මෝදකේන සත්තානං පාපමල විසෝදකං පාණීයේනාහි පූජේමි ලෝකනාතං දයාලයං. ධර්මේ නැමැති ජලයෙන් සත්වයන්ගේ පවසෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථානය වූ ලෝකනාතයන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා. ආහාර පූජාව. සද්දම්ම මාමත දානේන සුඛා පෙන්තං බහුජනං මහා කාරුණිකං බුද්ධං පූජේමි ආහාරේනහං. ශ්‍රී සද්ධර්මේ නැමැති අමෘතය ප්‍රදානය කිරීමෙන් බොහෝ ජනයා සපතට පමුණුවන්නා වූ මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පවිත්‍ර වූද ප්‍රණීත වූද මේ ආහාරය පූජා කරමි. පූජා වේවා. දහත් පූජාව. යතවාදී තථාකාරී ධම්මවාදී මහායසෝ තාම්බූලං පතිගන්හාතු සත්තා ලෝකේ අනුත්තරෝ. වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ පරම ගම්භීර චතුසත්‍ය ධර්මය ප්‍රකාශ කරන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලෝකේහි සැමටම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බූලය පිළිගෙන වදාරන සේක්වා. දෙවියන්ට පින්දීම.
කතං අම්මිහෙහි මං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ දේවා අනුමෝදන්තු අම්හේ රක්ඛන්තු සබ්බදා. මියගේ නෑයන්ට පින්දීම. කතං අම්මිහෙහි මං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගතා. සියලු සත්වයන්ට පින්දීම. කතං අම්මිහෙහි මං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ සත්තා අනුමෝදන්තු සුඛිතා හොන්තු තේ සදා. ප්‍රාර්ථනා. ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනීයා මිනිබ්බානං අජරං අමරං වරං. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පෝ මිනිබ්බුතින් තාව සබ්බ භවී ස්වාහං පඤ්ඤවා සීලවා භවේ මහද්දනෝ මහායසෝ අල්ප ලෝභෝ අමච්චරි. සදා දානේ රතෝ සද්දා සංහවාවෝ භවා මිහං මෙත්ත චිත්තෝ කාරුණිකෝ සදා පරහිතෝ රතෝ. ගුණඤ්ඤෝ ගුණවන්තානං තේ සංසක්කාරකෝ භවේ මහබ්බලෝ නිරාතංකෝ දක්ඛෝ සබ්බත් සාධනේ සුමිත්තෝ චිරජීවීච භාවේයං ධම්මිකෝ සදා. දවල් දාණය ගැනීම. 12ට කලින් දවල් දාණය වළඳා අවසන් කළ යුතුය. දහම්හල්වල පිරිස් මැද හිඳ දාණය ගන්නා කල්හි සෙස්සන්ට කරදර නොවන පරිදි පරිස්සමින් ආහාර වැළඳීම කළ යුතුය. සෙස්සන්ට පිළිකුල් වන පරිදි කෑරීම සොටු සීරීම නොකළ යුතුය. තලු ගැසීම සුරුසුරුගා ඉරීම් නොකළ යුතුය. කලබල නැතිව බත්හුළු වළඳන තැන නොවැටෙන පරිදි පරිස්සමින් වැළඳිය යුතුය. කරපිංචා කොළ මුරුංගා පොතු ආදී ඉවතලන ද්‍රව්‍ය වළඳන තැන බිම දමා ස්ථානය අපවිත්‍ර නොකළ යුතුය. ඒවා වළඳන පිඟානේ කොනක හෝ එකතු කොට ඉවතලන වතුර පරිස්සමින් පාවිච්චි කළ යුතුය. ශාලාව ඇතුළ හෝ දොරකඩවල් වල හෝ දොරකඩ සමීපයේ හෝ වතුරෙන් අපවිත්‍ර නොකරනු. ආහාර වැළඳීම කළ යුතු අයුරු මෙහි 63 වෙනි පිටුවේ කියා ඇත. දහවල් වන්දනාව. සිල් සමාදන් වූ දිනයේ තෙවරක් වන්දනා කළ යුතුය. දවල් දානය ගැනීමෙන් පසු බුලත් සැපීම කරනවා නම් එයද අවසන් කොට මූ සෝදා පිරිසිදු කරගෙන විහාරයට ගොස් ආහාර පූජාව ඉවත් කර විහාරය පිරිසිදු කොට වන්දනා කළ යුතුය. දවාලෙහි උෂ්ණය අධික බැවින් චෛත්‍යාදිය වන්දනා කිරීම අපහසුය. එබැවින් විහාරයේහි පමණක් වන්දනා කළ යුතුය. දවල් වන්දනාවේදී මතු දැක්වෙන ගාථා භාවිතා කරනු. බුදුන් වැඳීම. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා.
නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාද පන්සු වරුත්තමං බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං ධර්මය වැඳීම ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ හීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නා ච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මංච තිවිදං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තම්මමං සංඝයා වැඳීම සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නා ච යේ සංඝා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝංච තිවිදෝත්තමං සංඝෝයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං තෙරුවන් ගුණහා පසේ බුදුවරයන් වහන්සේලාගේ ගුණ හිස පිහිටුවා ගැනීම බුද්ධ ධම්මාච පච්චේක බුද්ධ සංඝාච සාමිකා දාසෝ හමස්මි මේ තේසං ගුණං ධාතු සිරේ සදා තිසරණං තිලක්කනූ පෙක්ඛං නිබ්බාන මන්තිමං සුඛං සුවන් දේ සිරසා නිච්ඡං ලබාමි තිවිදා මහං තිසරණං ච සිරේ ධාතු තිලක්කනං උපේක්ඛා ච සිරේ ධාතු නිබ්බාණං ධාතු මේ සිරේ බුද්දේ සකරුණේ වන්දේ ධම්මේ පච්චේක සම්බුද්දේ සංඝේ ච සිරසා යේ ච තිදා නිච්ඡාන මාහමහං බුදුරජාණන් වහන්සේ දවල් දාණය වළඳා මද වේලාවක් විවේක ගැනීම සඳහා ගඳකිලියට පිවිසෙන්නට සූදානම් වන වෙලෙහි උන්වහන්සේ වඳින්නට බොහෝ ශ්‍රාවකයෝ එතනට පැමිණෙන්නාහ. තථාගතයන් වහන්සේ ගඳකිලියේ පඩිය මත සිටගෙන ඔවුන්ගේ වන්දනාව පිළිගෙන ඔවුන්ට ඒ අවස්ථාවේදී දිනපතාම කරන අවවාදයක් ඇත්තේය. දිවා වන්දනාව කළ ඔබට ඒ අවවාදයේ කිරීමට තථාගතයන් වහන්සේ ජීවමානව නැති බැවින් මේ අවස්ථාවේදී ඔබ විසින්
ඒ අවවාදය සිහි කළ යුතුය. එය සිහි කිරීමක් වශයෙන් ඉහත දැක් වූ ගාථා කියා අවසානයේහි මේ බුද්ධ අවවාදයත් බුදුරුවට වැඳගෙනම සජ්ජායනා කරන්න. බුදුන් වහන්සේ දිනපතා දවාලෙහි කරන අවවාදය. අප්පමාදේන භික්ඛවේ සම්පාදේත දුල්ලබෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුල්ලබෝ manussත් පටිලාබෝ දුල්ලබා කන සම්පatti දුල්ලබා පබ්බජා දුල්ලබං සද්දම්ම සවණං ඉක්බිති මේ ගාථාද කියා වඳින්න. සොලස් මස්ථානයේ වැඳීම. මහියංගණං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුහං දීගවාපි චේතියං මුතියංගණං තිස්ස මහාවිහාරංච බෝධින් මරිස වට්ටියං ස්වර්ණමාලී මහා චේතින් තූපාරාම බයාගිරින් ජේතවනං සේල චේතින් තථා කාචර ගාමකං ඒතේ සෝලසථානානි අහං වන්දාමි සබ්බදා. සියල්ල එකවර වැඳීම. වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා. පින්දීම. සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පාපුනන්තු සිවං පදං. බවග්ගු පාදාය අවීචි හෙට්ටතෝ එත්තන්තරේ සත්තකායුප්පන්නා රූපී අරූපීච අසඤ්ඤී සඤ්ඤිනෝ දුක්ඛා පමුච්ඡන්තු පුසන්තු නිබ්බුතින්. අස්මින් විහාර ගර පබ්බත රුක්ඛගාමේ සබ්බේසු දීප නගරේසු ච චක්කවාලේ දේවා සුරා ගරුඩ රක්ඛස නාග යක්ඛා රක්ඛන්තු මං සකලනු භාව බලේන නිච්ඡං. ප්‍රාර්ථනා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනේයාමි නිබ්බානං අචරං අමරං වරං. විවේක කාලය. දවල් වැඳීමෙන් පසු දෙක දක්වා හෝ 2:30 දක්වා හෝ විවේක ගන්න. මුළු දවසම වාඩි වීමෙන් හා සිටගෙන සිටීමෙන් ගත කිරීම අපහසු බැවින් විවේක කාලයේ හාන්සි වී හෝ වැතිරගෙන හෝ සිටින්න. එසේ සිටින කාලයේ කාම විතර්කාදීන් තොරව යම්කිසි කමඨහනක් මෙනෙහි කරන්න. සමහර විට එසේ සිටින ඔබට නිින්ද යන්නටද පිළිවන. නිින්ද යෑමෙන් ඔබේ ශීලයට හානියක් නොවනු ඇත. නිින්ද ගියහොත් වේලාවට නැගිට මුහුණ සෝදාගෙන වැඩ පටන් ගන්න. දවල් 2 සිට 5 දක්වා විවේක කාලයෙන් පසු ගිලන්පස ඇතිනම් වළඳා 5 වෙනතුරු දහම් පොත් කියවීම. දහම් ඇසීම, භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතු වල සුදුසු පරිදි යෙදෙන්න. දහම් පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම යන වැඩ දෙක
එකවරද කළ හැක. කියවීමට සමත් කෙනෙකු විසින් උපාසක පිරිසට අසාගෙන සිටීම සඳහා දහම් පොතක් කියවන්න. මේ අතර ඒ පොතේ කරුණු ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කරමින්ම දහම් පොත් කියවීම වඩා ප්‍රයෝජනීය. පහේ සිට හය දක්වා මේ වත්පිළිවෙත් කරන කාලයයි. මේ කාලයේදී මලසුන්වල ඇති උදේ පූජා කළ මල් ඉවත් කොට ඒවා පිරිසිදු කරන්න. විහාරගේ චෛත්‍ය මළුව, බෝ මළුව හැමද පිරිසිදු කරන්න. විහාරස්ථානයේ අපවිත්‍රව ඇති අනෙක් තැන්ද හැමද කසල ඉවත් කොට පිරිසිදු කරන්න. මිදුල්වල තන පැලවී ඇතිනම් ඒවා උදුරා ඉවත් කරන්න. මේ දවසේදී උදළු පාවිච්චි නොකිරීම වඩා හොඳය. තවද මේ කාලයේදී සවස පූජාව සඳහා මල්, පහන්, සුවඳ, දැහැත්, ගිලන්පස පිළියෙල කරන්න. ඒවා පිළියෙල කර තබා සවස 6ට නැවතද සිල් සමාදන් වන්න. උදේ සමාදන් වූ සීලය නොබිදී නිර්මලව ඇතිනම් සවස සිල් සමාදන් වූවද වරද නැත. වත්පිළිවෙත් කිරීමේදී මේ ගාථාව සිහි කරමින් ඒවා කිරීම යහපති. බුද්ධෝති කිත්තයන් තස්ස යස්ස කායේ භවති යාපීති වරේවේ හි සාපීති කසින්නපි ජම්බු දීපස්ස. බුද්ධයන වචනය කියන්නා වූ යමෙකුගේ කයෙහි යම් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවේද ඒ ප්‍රීතිය අපමණ දෙව්මිනිස් සැප සම්පත් ලැබීමට හේතුවන ප්‍රීතියක් වන බැවින් මුළු දඹදිවටද වඩා උතුම්ය යනු එහි තේරුමයි.